අනුරාධපුරයේ අටමස්ථානයේ නැරඹීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් විදේශ සංචාරකයන්ට නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රයේ මිලවන්නේ ඇමරිකානු ඩොලර් 25ක්. රේට් අඩු වන වෙලාවේ අතේ ඇති ගානට හිතේ ඇති වාහනය ගන්න. ඔබත් ළඟම LB ෆිනෑන්ස් එකට ඉක්මනට එන්න. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් 8075ක් පමණ වෙනවා. ඇතම් විදේශ සංචාරකයන් ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගත්තද බොහෝ පිරිසක් ගෙවීම් කරන්නේ රුපියල් වලින්. එහිදී රුපියල් 9600කට වැඩි මුදලක් එනම් ඩොලර් 25ට අදාළ විනිමය අනුපාත ඉක්මවා යන මුදලක් ඔවුන්ගෙන් අය කරන බවයි සංචාරක මාර්ගෝපදේශකින් පවසන්නේ. එම ප්‍රවේශ පත්‍රවලට වැට් එකතු කළ බව පවසමින් මෙලෙස විදේශ සංචාරකයන්ගෙන් වැඩි මුදලක් අය කරන බවද ඔවුන් පෙන්වා දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මේ සංචාරකයන් වෙනුවෙන් ටිකට් පතක් නිකුත් කළා ඩොලර් 25ක අගයකට. නමුත් එම අගය අත්නොමතිකව කිසිම ආයතනයක් දැනුවත් නොකර ඩොලර් 29.5ක් දක්වා වැඩි කරලා තියෙනවා. අපි ඒ ගැන විමසුවහම ඔවුන් පවසන්නේ ඒක වැට් එක කියලා. නමුත් එම ටිකට් පතේ වැට් එක සම්බන්ධව කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. රුපියල් වලින් රුපියල් 9625ක් වගේ මුදලක් ඒගොල්ලෝ ඒකේ සඳහන් කරනවා. නමුත් ඒකේ මූනත තියෙනවා ඩොලර් 25යි කියලා. එතකොට සංචාරකයා ඩොලර් 25 කන්වර්ට් කරනවා රුපියල් වලට ඒ වෙනකොට වෙන්නේ රුපියල් 8000ක් විතර වගේ මුදලක්. ඉතින් එතනදී අපි හරි අපහසුතාවයකට පත් වෙනවා සංචාරකයන්ට උත්තරේ දීලා. ඩොලර් වලින් ගෙවුවොත් එම ඩොලර් 25යි නැත්නම් රුපියල් වලින් ගෙවුවොත් එම වැට් එක එකතු කරලා කියලා. ඉතින් ඒින්ද අපේ සංචාරකව පැහැදිලි වුණා. ඊට පස්සේ දෙන්නේ ගෙවුවා රුපියල් වලින් අනික කට්ටිය ගෙවුවා කාඩ් එකකින්. ඉතින් එහෙම තමයි වුනේ. ඒතකොට පැහැදිලි නෑ මේක. එහෙනම් සංචාරක අමාත්‍යාංශයෙන් හරි රජයෙන් හරි කියන්න ඕනේ මේක ඩොලර් 30යි අද සිට වැට් එකත් ඇතුළත් කරලා තියෙන්නේ කියලා. රුපියල් වලින් ගෙවුවම එක ගානකුයි ඩොලර් වලින් ගෙවුවම එක ගානකුයි වෙන්න බෑනේ. නැත්නම් ඒක අපැහැදිලි ඒක රටරත් හොඳ නෑ. බිම ප්‍රවේශ පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් සංචාරකෙන් පළකලේ මෙවන් අදහසක්. We are from the Netherlands. We really love the country. This morning he told us that a ticket for 29.5, so yeah, really big increase of the prices. I'm visiting from the Netherlands. Sri Lanka is a really beautiful country. This morning that we had to pay $29. Go and see everything here and do sightseeing, but it was really expensive. Et non singalais non plus. Et donc effectivement c'est un peu surprenant quand on paye quand on arrive ici, on prend beaucoup de liquide pour changer en roupies et effectivement on paye dans l'entrée, on prend des taxes alors que si on paye avec une carte, on prend pas de taxes. Bon, voilà, c'est comme ça. Prochaine fois, on payera avec notre carte, c'est tout. Mais bon, le pays est magnifique, donc voilà, ça compense en fin de compte. Merci. මෙලෙස සංචාරකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම හේතුවෙන් මාර්ගෝපදේශකෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. ගෙස්ලා ඇවිල්ලා ලංකාවට ඒකලන් ඩොලර් 25 කියලා හිතාගෙන ඇවිල්ලා මෙතන ඇවිල්ලා තව 118ක් වැඩි කරාම ඒකලන් අපෙන් අහනවා ඇයි මොකද්ද මේ ඔකලන් හැම වෙලාවෙම සල්ලි ගන්නවා විතරයි කිසිම සර්විස් එකක් නැහැ නේ අපිට කියලා. ඉතින් මේ වගේ අපහසුතාවල් වලට අපි පත් වෙනවා.